පෝර නැව ආපහු යනවා මිලියන 6 ගානක් ගෙවන්න තියෙනවා දෙපැත්තටම ආවාසියක් නොවන විදිහට තමයි මේක ගෙවන්නේ කියලා තියෙන නමුත් අපිට පාඩුවේනේ මේ මිලියන ගාන මතර එතන මේ අපිට අවසානයේදී කටයුතු කරන්න වෙන්නේ නීතිපති උපදෙස් අනුව මතරේ මේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙච්ච වෙලාවේ ඒ පොර නැව ප්‍රතික්ෂේප වුණ රජයේ ආයතන විසින් කරපු පරීක්ෂණයක් අනුව ඒකට රජය ගරු කරන්න ඕනේ සරජයක බාර ගන්න බෑ කියලා කිව්වොත් ඊට පස්සේ ඒ අදාළ සමාගම එක අභියෝගයට ලක් කරා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෙරගෙන යනවා මෙහි අවසාන තීන්දුවක් ගැනීමේදී රජය නීතිපතිතුමාගේ උපදෙස් ඉල්ලලා තියෙනවා නීතිපතිතුමා මම දන්නා විදිහට කියලා තියෙන්නේ මේ වෙළඳ ගනුදෙනුවක් නිසා මේක නීතිමය කටයුතු වලට යටත්ව අවසාන තීන්දුව ගන්න කියලා ඉතින් අවසාන තීන්දුව තාම අරන් නැහැ මම හිතනවා නීතිපතිතුමා යෝජනා කළ තියෙන විදිහට අදාළ අමාත්‍යාංශය විසින් නිසි පේවර ගනිමි කියලා. ඕනෑම භාණ්ඩයක් අපි ඇනෝම් කරාම ඒ භාණ්ඩයේ අදාළ ප්‍රමිතියට ලැබිලා නැත්නම් ඒක බාර ගන්න අවශ්‍යතාවක් නැහැ. නමුත් අපිට උන්ට කියන්න පුළුවන් මේ සැපයුම් කරුවාට ඒක නිසි ප්‍රමිතියට නැවත ලබා දෙන්නට කියලා. මොකද අපි මුදල් ගෙවීමක් කරනවා නම් අපිට ඒ මුදලට භාණ්ඩ ලැබෙන්නත් එපා ඒ භාණ්ඩ නිසි ප්‍රමිතියට ලැබෙන්නට ඕනේ. මම හිතනවා මේ වෙලාවේ යන සාකච්ඡාව අන්නේ ඒ දිශානතුලින් තමයි යන්නේ කියලා. එතකොට හැමතිස්සම ගෑස් සම්බන්ධවත් අහන්න ඕන මොකද හැම තැනම පිපිරීම් වෙනවා මරණයක් සිද්ධ වෙලා තියෙනවා නමුත් මේ කම්පැනි වගකීමක් නැහැ එතකොට අද එනකොට මම හිතන්නේ අධිකරණයෙන් කියලා තියෙනවා මේ ගෑස් වල සංවිතිය සඳහන් කරන්න පුළුවන් ද කියලා හොයලා බලන්න කියලා මම නම් මුල සිටම හිට කියපු දේ තමයි අපි භාණ්ඩයක් දුන්නොත් ඒක සේවාවක් ලබා දෙන විට ඒ ලබා දෙන ආයතනික වගකීම තියෙන අවසාන මේ ප්‍රමිතිය අපි ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන්ම ඉන් පාරිභෝගයට හානියක් වෙනවා. ඒතර මෙතනදී පැහැදිලිවම පහුගිය කාලේ අපිට පේනවා විශාල වශයෙන් මේ ගෑස් පිටුව සිද්ධ වෙනවා. ගැටලුවක් තිබෙන බව ඕනෑම කෙනෙකුට පැහැදිලි. ඒ නිසා මේ සමාජවලින් විසින් වගකීම ගන්නට ඕනේ. මම විශ්වාස කරනවා අධිකරණයේ අවසානයේදී සාධාරණයක් ඉටු කරાવી කියලා ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙන ප්‍රමිතිය සම්බන්ධයෙන්.